පුංචිකාලෙ දකින හීන පස්සේ දුවලා ඒ හීන සැබෑ කරගන්න හැම කෙනෙකුටම බෑ. නමුත් නිලියක් වෙනවා කියලා හීන දැක්ක ඈ අද රංගන ශේෂ්ත්‍රයේ ඉන්න දක්ෂ සහ ජනප්‍රිය තාරකාවක්. විවාහයත් මව පදවියත් එක්ක කෙටි කාලයක් නිහඬව හිටපු ඈ උදයන්ත කුලතුංග. මේ ඇය ඇගේ පුංචි පවුල ගැන කීවු තොරතුරු කිහිපයයි. බොහෝ කාලයක් මම කලාත්මක නිර්මාණ වලින් දැක ගන්න ලැබුණේ නැහැ. ටිකක් වැඩිපුර පවුල් ජීවිතේට මුල් තැන දුන්නා. පහුගිය කාලේ නිහඬ වින්දලා දැන් ආයෙමත් වැඩ පටන් ගත්තා. මේ දවස්වල අලුත් නාට්‍යයකට සම්බන්ධ වුණා. ඒ නාට්‍ය නම මේක තමයි ජීවිතේ. ලක්මින් අමරදේව මහත්මයාගේ නිර්මාණ දායකත්වයක්. ඒ නාට්‍යෙන් ආයෙමත් මාව ටෙලිවිෂනේ ඔස්සේ දැක ගන්න පුළුවන් කියලා මගේ ප්‍රේක්ෂකයන්ට සතුටින් මතක් කරනවා. රංගන ශිල්පිනියක් විදියට එක දිගට වැඩ කරපු අවස්ථා ගොඩක් තිබුණා. තරුණ කාලේ ලැබුණ හැම නිර්මාණයක්ම බාරගත්තා. නමුත් අපිත් මිනිස්සු. කාලය යනකොට විවාහය ගැන පෞල් ජීවිතය ගැනත් හිතන්න ඕනේ. ඒ නිසා එතනදි තෝරා ගැනීම කරන්නට සිද්ධ වෙනවා. ටික කාලයක් නිහඬව හිටියත් වැඩවලට නම් ආරාධනා ලැබුණා. මාත් එක්ක වැඩ කරපු හැම අධ්‍යක්ෂකවරයෙක්ම ඕන් අලුත් වැඩ පටන් ගත්තොත් මට අනිවාර්යයෙන්ම කතා කළා. ඒ නිසා ආරාධනා වලින් නම් අඩුවක් තිබෙම නැහැ. හරියටම කිව්වොත් මම අවුරුදු දෙකක්ම කිසිම නිර්මාණ කටයුත්තකට සම්බන්ධ වුණේ නැහැ. විවාහයත් එක්ක මම හිතුවා විවාහ ජීවිතයට මුල් තැන දෙන්න ඕනේ කියලා. ඒත් එක්ක මම ගැප් ගත්තා. දුවයි පුතණා එයා එක්ක කාර්යබහුල වුණා. දැන් තමයි ටිකක් විවේකීව ඉන්නේ. කලාකරුවෝ කොහොමද කලාවට ආදරේ? මමත් එහෙමයි. ඒ නිසා තවමත් මම කලාවේ නියැලෙනවා. නිහඬව හිටපු කාලෙවත් කලාවෙන් ඈත් වෙන්න හිතුවේ නැහැ. මම හිතුවේ පස්සේ උනත් රඟපාන්න පුළුවන් නේ කියලායි. ඇයව නිහඬ කළේ කලකිරීමද කියලා ප්‍රශ්නයක් යොමු කළ විට ඇය දුන්නේ මෙවැනි පිළිතුරක්. කලකිරීම කියන දේ ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. මම කවදාවත් කලාව හා පුද්ගලික ජීවිතේ පටලව ගන්නෙ නැහැ. ඒ වගේම කියන්න ඕනේ මම කවදාවත් කලාවෙන් ඈත් වෙන එකක් නැහැ කියන එක. කලකිරීම වලට නම් මාව හැම නිහඬ කරන්නත් බෑ. මොකද මට කලාව නිසා බොහෝ දේ ලැබිලා තියෙනවා. පුංචි කාලේ ඉඳලා තිබ්බ හීනයක් තමයි නිලියක් වීම කියන්නේ. මගේ පවුලේ අයත් සැමියත් මට ගොඩක් සහාය වෙනවා. මට තියෙන්නේ උපරිම දේ නිර්මාණ වලට දෙන්නයි. රසකින් අපෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒ දේ රංගනය තුළින් දෙන්න ඕනේ. ඒ ආදරේ වටිනවා. ඒකම මම මැරෙන කල්ම කලාවෙක් ඉඳී. ඉතින් ඇගේ පෞල් ජීවිතයේ රසමුසුතැන් ගැන මේ විදිහට කියනවා. 2019 අවුරුද්දේ තමයි මට අහම්බෙන් වගේ අකිලව මුණ ගැහෙන්නේ. කොරෝනා කාලේ ගෙදරට වෙලා හිටපු කාලේ මම්මගේ යාළුවෙක්ගේ ගෙදර ගියා. එයාගේ යාළුවෙක් අකිල. එදත් එයා විත් හිටියා. එතනදී දැන හඳුනගෙන තමයි අපි කතා බහ කළේ. යාළුවෝ වගේ ආශ්‍රය කරමින් ඉන්නකොට එයාට මං ගැන අදහසක් ඇවිල්ලා තිබ්බා. එයා මට යෝජනා කළේ මමව මැරි කරන්න කැමති මොකද කියන්නේ කියලායි. ඊට පස්සේ මාසයක් විතර තමයි ආශ්‍රය කළේ. එයාට මාව තේරුම් ගන්න පුළුවන් වුණා. මාසයක් ඇතුළත අපි විවාහ වුණා. ඇත්තටම කිව්වොත් අවුරුදු ගණන් ආදරය කළා තේරුම් ගන්න බැරි වෙන අවස්ථා කෙනෙකුට එන්න පුළුවන්. නමුත් මම කෙටි කාලයකින් එයාව තේරුම් ගන්න පුළුවන් වුණා. ඒකත් වාසනාවක්. ප්‍රමාද වෙලා හරි කෙනා ලැබුණම ජීවිතේ සතුටින් ගෙවන්න පුළුවන්. මම දැන් ආදරය එක්ක සතුටින් ජීවත් වෙනවා. නොගැලපෙන දේවල් නම් ජීවිතේ ඕන තරම් එන්න පුළුවන්. අපි තමයි තේරුම් ගන්න ඕන අපිට හරි දේ නොගැලපෙන දේ මොනවද කියන එක. නරක දේවල් ඕනම කෙනෙකුට වෙන්න පුළුවන්. ඒවා අත්දැකීම් කරගත්තොත් තමයි දවසක හරි දේ තෝරගන්න පුළුවන් වෙන්නේ. හොඳ නරක එක්ක ජීවිතේ ඉස්සරහට ගලාගෙන යන්න ඕනේ. අනාගතය ගැන අපිට කියන්න බෑ. ඇගේ සැමියාගේ රැකියාව පිළිබඳ මෙන්න මේ විදිහට කියනවා. කිසිම කෙනෙක්ගේ රැකියාව අදාළ නැහැ ජීවිතේ ගලප ගන්න. අපේ සමාජයේ හැටියක් තමයි කාගේ හරි ඇදයක් හොයාගන්න එක. ගොඩක් ලස්සන කෙනෙක් තව කෙනෙක්ට කැතර පේනවා. රූපේ උනත් ගතිගුණ උනත් එහෙමයි. කෙනෙක්ගේ කතා එක්ක මනුස්ස එක්ක මනිනවා නම් ඒක වැරදි දෙයක්. මමත් ඒ අද්දකින් විඳලා තියෙනවා. මිනිස්සු අද කාලේ කාටද කතා නොකියන්නේ? මඩ ගහන එක ට්‍රෙන්ඩ් එකක් වෙලා ඒකෙන් ජනප්‍රිය වෙනවා. ප්‍රයෝජන ගන්නවා. මම නම් කවුරු දිහාවත් වැරදියට බලන්නේ නැහැ. අකිල කිසිම දවසක මඩ රංගනයට යන්න එපා කියලාත් නැහැ. එයා කැමති මම හොඳ චරිතවලින් නිර්මාණ වලට දායක වෙනවා බලන්න. ඒක මගේ රැකියාව විතරයි. එයා මාව ඒ නිසා එයා මාව තේරුම් අරගෙන ඉන්නේ. විලාසිතාගෙන ඇයි මෙන්න මේ විදිහට කියනවා. ලස්සන රූපයක් තියෙනවා නම් ශරීරයට ගැළපෙන විලාසිතාවක් කරන්න ඕනේ. මම අඳින්නේ එහෙමයි. මම 18 දී කරපු විලාසිතා දැන් කරන්නේ නැහැ. ඒ ඇයි කිව්වොත් මගේ වයස සහ මම මවක් බිරිඳක් කියන එක. ඒ නිසා කොහොමත් විලාසිතා ඇතුලේ මම තෝරා ගැනීම කරනවා. අකිල එහෙම නීති රීති දාන්නේ නැහැ. මොකක් හරි අඩුවක් තිබ්බොත් නම් කියනවා. ඇයගේ පුංචි දියණිය ගැන මේ විදිහට අපිත් සමගින් විස්තර කියනවා. මගේ පුංචි දුවගේ නම යාරා නිරලි. එයත් එක්ක සෙල්ලම් කරමින් විනෝදෙත් මේ දවස්වල ගත කරනවා. ගෑණියක් වුණොත් මවක් විය යුතුයි. ඒක අනිවාර්යයෙන්ම තිබීම වාසනාවක්. මම මේ වාසනාව අත්විඳමින් සතුටින් ජීවත් වෙනවා. දරුවෙකුට මවක් වීම කියන්නේම පිනක්. කාන්තාවන් දන්නවා ඒ අද්දකීම ජීවිතේ වෙනම මානයකට රැගෙන යනවා කියලා. ජීවිතේ වෙනස් වෙනවා. දරුවෙක්ව ගනුදෙනු කරද්දී අපේ අම්මා කොහොමද අපිව හැදුවේ කියලා මතක් වෙනවා.
අම්මගෙ වටිනාකම දැනෙනවා. දරුවෙක් ජීවිතයට එනවා කියන්නේ ඒ ගැහණිය වෙනස් කෙනෙක් වෙනවා කියන එකයි. ජීවිතේ පරිණත වෙනවා ඒ අත්දැකීමත් එක්ක. මගේ යාරා දුව තමයි මට ඒ සුන්දර අත්දැකීම ලබා දුන්නේ. එයා තමයි දැන් මගේ මුළු ජීවිතේම. එයා සතුටින් තියෙන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. නමුත් අපි දරුවෝ නිසා අපි කරන රැකියාවෙන් ඉවත් වෙන්න ඕනේ කියන තැන මම නැහැ. වගකීම් ඉටු කරන්න ඕනේ. එයාගේ රැකවරණේ ආතරේ මම නොඅඩුව දෙනවා. මම වගේම අකිල අපේ වගකීමත් ඉටු කරනවා. අපි දෙන්න වගේම මගේ අම්මා සහෝදරයෙකුනුත් ලොකු ආදරයක් රැකවරණයක් ලැබෙනවා. දුව නිසා කලාව පැත්තකින් තියන්න තවම මං හිතලා නැහැ. හස්බන්ඩ් උනත් කියන්නේ පෞල් ජීවිතේ දරුවයි කියලා එකක් හරි ජීවිතයක් ගත කරන්න ඕනේ නැහැ කියලායි. ඉතින් එයාගේ සහාය තියෙන එක මට ලොකු පහසුවක්.